අෆ්ගනිස්තාන් කණ්ඩායමේ ප්‍රධානම තරග දිනවන්නා බවට හඳුන්වන්න පුළුවන් රෂීඩ් කාන්ට නායකත්වය ගන්න කියලා අෆ්ගන් ක්‍රිකට් ලොක්කන්ගෙන් ආරාධනාවක් ලැබුණත් ඒකට රෂීඩ් කැමති නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. වඩාත්ම දක්ෂතා පෙන්වන රෂීඩ් අෆ්ගනිස්තාන් T20 කණ්ඩායමේ නායකත්වය බාර ගන්න කියලා තමයි ආරාධනා වෙත් තියෙන්නේ. හැබැයි Tamanට නායකයා වෙනවට වඩා උපනායකයා විදිහට ඉන්න එක වැඩිය හොඳයි කියලා තමයි රෂීඩ් කියන්නේ. Afghan Test කණ්ඩායමෙත් එක්දින කණ්ඩායමෙත් නායකයා විදිහට මැද පිළිපතිකරු හෂ්තුල්ලා සහිත් පත් කරලා තිබුණත් T20 කණ්ඩායමේ නායකත්වයට තාමත් කවුරුත් පත් කරලා නැහැ. මට සාමාන්‍ය ක්‍රීඩකයෙකු විදිහට සෙල්ලම් කරද්දී වඩා හොඳින් කටයුතු කරන්න පුළුවන් කියලා මගේ මනසේ ඉතා පැහැදිලිව තිබෙනවා. මම හිතන්නේ උපනායකයා විදිහට ඉන්න එක වැඩි හොඳයි. මොකද එහෙම වුණාම නායකයාට අවශ්‍ය ඕනෑම මොහොතක මට පුළුවන් ඔහුට උදව් කරන්න. ඒ නිසා මම නායකත්වයේ එපා කියන්නේ. T20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයෙක් විදිහට Tamanට සූදානම් වෙන්න ඕන කියලා තමයි රෂීඩ් කියන්නේ. මට ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. නායකයෙකු විදිහට විවිධ දේ ගැන සිතනවාට වඩා මගේ සාර්ථකත්වය කණ්ඩායමට ලබා දීම ඊට වඩා වටිනවා. ඒ වගේම මේ මොහොතේ වඩාත්ම වැදගත් දේ වෙන්නේ T20 ලෝක කුසලානේ තරමක් ආසන්නයේ තියෙන නිසා ඊට ලැහැස්ති වෙන එක. මට ඒ සඳහා ගොඩක් දේවල් කරන්න තියෙනවා. මම අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු නිසා මගේ දස්කම් වලට නායකත්වය අහිතකර විදිහට බලපායි කියලා මම බයයි. ඒ නිසා සාමාන්‍ය ක්‍රීඩකයෙකු විදිහට ඉන්න තියෙන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අෆ්ගනිස්තාන් ක්‍රිකට් මණ්ඩලයයි තේරීම් කමිටුවයි මොන විදිහේ තීරණයක් ගත්තත් මම ඒකට එකඟ වෙනවා. එකපාරක් නායකයා විදිහට ඉඳලා තියෙන අත්දැකීම් එක්ක තමයි රෂීඩ් මේ විදිහට අදහස් දක්වලා තියෙන්නේ. මම වරක් නායකයා විදිහට කටයුතු කළා. ක්‍රිකට් මණ්ඩලයේ කාලේ තිබුණු මගේ මානසිකත්වය ගැන දන්නවා. ඒ නිසාම මම උපනායකයා විදිහට ඉද්දී එයාලා වෙන නායකයෙක් හොයයි. ඔය විදිහට තමයි Tamanට වැටෙන්න යන කටුවටුන්න ගැන රෂීඩ් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.